කියන දුප්පත් මිනිස්සුන්ට අධ්‍යාපනය කියන්නේ තපු. ඉහළට පියාඹන්න තියෙන තප තමයි අධ්‍යාපනය කියන්නේ. දැන් අපි මේ පියාඹන්නේ මේ තපු වලින් ඇත්තටම. බණ්ඩෝන. ඒ පියාඹනකොට ඊට පස්සෙන් පාට ලෝකේ ලස්සන දකින්න පුළුවන්. ඒ තපු ටික පාවිච්චි කරන්නේ නැතුව එහෙ අපතේ වගේ ඉඳලා. ඊට පස්සේ පියාඹන මිනිස්සු දිහා බලලා ඊර්ෂ්‍යාන් කරන්න, රිස්ක් කව කරන්න ඉන්න එපා. පන්ති අතර ඉගෙන ගන්න ට්‍රයි කරන්න. හරි මම මේ ට්‍රයි කරන්නේ කොහොම හරි කර්මත්තු ගන්නලා ඉංග්‍රීසි ටර්ම්ස් ටික උත් පොඩ්ඩක් දාලා ඔයාව ඉහළ තැනකට ගන්න. දැන් සමහර ළමයි ඉන්නම නිකන් වෙන ඩිෆෙන්සිව් මෝඩ් එකක් ඉන්නේ. පුළුවන් නම් ගන්න තම වගේ සීන් එක. එහෙම බා ඉතින් මේක දෙපැත්තට බැලන්ස් වෙන්න ඕන. මගේ පැත්තෙන් නම් මේ ලොකු එෆර්ට් එකක් දානවා. ඔයාගේ රිසල්ට් එක හබන්න ඔයා ඉන්නේ හරි පුළුවන් නම් කරන්න. ඒ වගේ සීන් එකක් ඉන්න වටයක් ඉන්නවා. එහෙම බා ඔයාට උන් නැත්තම් මේ ගොඩ ගන්න බැරි වෙනවා මට. තුවා මේ කියන්න ඕන මේ වචන ප්‍රැක්ටිස් කරන්න. ඉතින් එහෙම මේ කාලේ කරගත්තේ දේවල් ටික කරගන්න. දෙහි පන්ති අන්තිම දවසේ සමහර ළමයි ඇවිල්ලා කතා කරා. සර් කිව්වට අපි එහෙම වැඳගෙන නැහැ. ඒ කියන්නේ මාස 7කින් ආයෙ භාගය ලියනවා. එහෙම කතා කරපු ළමයි තියෙන්නේ. ඉතින් බුරු කියන්න ඕනේ නැහැනේ. අපි පොදුවේ ප්ලෑන් එකක් දෙනවා. ඉතින් ඒක අනුගමනය කරනවද නැද්ද කියන එක තියෙන ළමයාගේ අතේ. පන්ති අතේ පිස්සු නටන්න දෙන්නේ නැහැ. කොහොම හරි ට්‍රැක් එක අරගෙන නම් ඉතින් එකින් එක ළමයා වෙන වෙනම අධ්‍යනය කරලා එහෙම කරන්න හැකියාවක් නැහැ නේ. මට තේරෙනවා මේ සෙටප් එක මේ ප්ලෑන් එක මේකෙත් තිබුණා. ඉතින් සමහර ළමයි එතකොට මොකක්ේ කතාව තියෙන්නේ අන්තිම කාලේ සම්බන්ධ වෙන ළමයිගේ තමයි. මොකද ටිකක් දීර්ඝ කාලයක් ඉන්නවා කියන්නේ මම හිතනවා අපි ළමයාගේ ඇටිටියුඩ් එකක් ටිකක් ආකල්පත් ටිකක් වෙනස් කරලා ගන්න පන්ති ඇතුලේදී හොඳ පැත්තට. ඉතින් එතනදී මේ සමහර ළමයි ඉතින් ඇවිල්ලා එහෙනම් තවන්කෝ කතා කරා සර්ගේ මාස 6ක් විතර වගේ තමයි ආවේ පන්ති. හැබැයි මේ පාර වැඩේකට දාගන්න පුළුවන් කියලා හිතන්නා. ඒත් මේ වෙලාවේ කරන්න පුළුවන් උත්තරීම දේ කරන්න කියන තැනට මනස හදලා හැව්වා. එනකොට සමහර ළමයි ඉතින් දැන්න දන්නවා තමන් මේ පාර වැඩේ සාර්ථක වෙන්නේ නැහැ කියලා. තව දවස් 15ක් වගේ තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඉන්න සිටුේෂන් එකකට ළඟන්න දන්නවා. ඉතින් ඒක මේ හැම නොවීමට දැන් ඉතින් අලා කම්පා වෙන අපරාධිස මේ ඉස්කෝලේ බාහිර වැඩ කර කර හිටියා. එක එක විවිධ හේතු වලට ළමයින්ට තියෙනවා. දැන් මේ මුකුත් තාගත් කියලා කියනෝ නෙමෙයි. ඒක බ්ලොක් ක්ලවුඩ් ළමයින්ට තියෙන ඔය වගේ හේතුනේ. ස්කෝලේ බෑන්ඩ් එකේ හරි නැත්නම් බජ් එක අරගෙන හරි විවිධ හේතුන් මත මොන හේතුන් වුණත් අවසානයේදී ඔයාගේ පෞද්ගලික අධ්‍යාපනයේ අදාළ වෙලා නම් ඒක ඔයාට පෞද්ගලික තමයි වෙන ගන්න වෙන්නේ. ඒකට කවුරුත් ස්කෝලේවත් වෙනවා ක්ලබ් එක හරි සෙල්ලම් කරනවා නම් ඒවා හරි ඒවා කවුරුත් ඔයාට ඒවා වගේම අරගන්න. ඉතින් ඔයාටම සිද්ධ වෙනවා ඒක බාර ගන්න. ඒ වගේ ළමයි හිටියෙන් සමහර කට්ටියක විවිධ බාහිර වැඩ කටයුතු ලැබිලා වැඩි හරි කරගෙන නැහැ. සමහර වෙලාවල සර් රිවිෂන් පටන් ගන්න කවුද කියලා තියෙන හුවා. හරිද? ඒකෙන් එහෙම නොවීමට දැන්න සලස්මක් ඇති වැඩ කරන්න. ඔය බාහිර වැඩ දැනුමත් කරා ඒ කාලෙදී ස්පෝර්ට්ස් ගොඩක් කරලා තියෙනවා. සංගම් කීප එකක් හිටියා. හැබැයි ඒක සෙකන්ඩ් ඉයර් එනකොට මම නතර කළා නම් ඒ ලෙවල් එක සෙකන්ඩ් ඉයර් එනකොට නතර කරා. මොකද මම දැනගෙන හිටියා මම එන්නේ මධ්‍යපාන්තික ආර්ථික පැත්තෙන් ගත්තා මධ්‍යපාන්තික පවුලකින්. ඉතින් ඒකට එන්න මම ඔලිම්පික් මට්ටමේ ක්‍රීඩකයෙක් නම් අවුලක් නෑ. ඒතර ඒකෙන් ගොඩ යන්න පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ක්‍රීඩාවක් විදිහට එහෙම ආර්ථික පසුබිමකුත් හදාගෙන යන්න පුළුවන් තියෙන ක්‍රිකට් ක්‍රීඩාව විතරයි. අනිත් ක්‍රීඩාවලට එහෙම පසුබිමක් ලංකාවේ හැදිලා නැහැ තාම. ඒතර එහෙම දැන් ෂුවයිකට ශ්‍රී ලංකන් ක්‍රිකට් ටීම් එකට වගේ සෙල්ලම් කරන්න පුළුවන් තැනක වගේ ඉන්නවා නම් එතකොට ඒක වෙනස් කතාවක්. හරිද? හැබැයි එහෙම නැත්තම් අපිට අර ගොඩ යන්න තියෙන ක්‍රමය අධ්‍යාපනය. ඉතින් මම දැක්කා එක තැනක හොඳ මේ මොකද මූවී එකක් හරි සීන් එකක් තියෙනවා. ඒ තටු ටික තියාගෙන නිකන් බලාගෙන ඉන්න එපා. ඒ තටු වලින් පියාඹන්න ඕන. අධ්‍යාපනය කියන්නේ ඇත්තටම තටු තමයි ඒක ලස්සන අදහසක් එක මම මූවී එක මම හිතන්නේ තිබුණා මම දැක්කේ සෝෂල් මීඩියා පෝස්ට් එකක මූවී එක හරි නාට්‍යයක හරි ලස්සන කතාවක්. ඒ තටු ආවව තියෙනවා. ඒ සෙවිස කාලේ පාවිච්චි කළ ඉහළට පියාඹන්න. ඒ නැත්තම් පස්සේ කාලේ දුක හිතේ අනිත් කට්ටිය උඩ පියාඹනකොට. ඒක තමයි මිනිස්සු අරියස් කව කරන්නේ. ඉඳ තාප තියෙන කාලේ පියාඹන්න ඕන. ඒ පියාඹනකොට ඊට පස්සේ අන්න පාට ලෝකේ ලස්සන දකින්න පුළුවන්. ඒ තටු ටික පාවිච්චි කරන්නේ නැතුව එහෙ අපතේ වගේ ඉඳලා. ඊට පස්සේ පියාඹන මිනිස්සු දිහා බලලා ඊර්ෂ්‍යාන් කරන්න අරියස් කව කරන්න ඉන්න එපා. හරිද? දැන් මේ කාලේ වැඩ කරන්න. දැන් තාම කල් ඇති තව මාසෙම හිතන්නේ අටක් විතර තියෙනවනේ. දැන්ම හිතට අරගෙන වැඩ කරන්නේ.
තටු ප්‍රෝධන්ට ගන්න. විස්ථාර පීඩනය. Diastolic pressure.